සුබ දවසක් ඔගොල්ලෝ හැමෝටම අද මේ දිගහැරෙන්නේ මගේ සෝවියට් දේශයෙන් කැංගරු දේශයට කියන කතා මාලාවේ 14 වෙනි එපිසෝඩ් එක. අපි හැමෝටම පළමු වසරේ ඉඳලම කාමරේ බෙදා ගන්න රුසියානු ජාතික ළමෙක් හිටියා. රුසියානු භාෂාව පුරුදු වෙන්න හින්න තමයි වැඩිපුරම එහෙම අපේ කාමරවල වලට රුසියානු ජාතික ළමයින්ව දැම්මේ. වැඩිලේසියට අපි රුසියානු ජාතික ළමයින්ට කිව්වේ රුස්සා එහෙම නැත්නම් රුස්සි කියලා. මගේ කාමරේට ආවේ බෙලරුසියාවේ ගමකින් ඉඳලා ආපු රුස්සියෙක්. ඒ ළමයා හරි අහිංසකයි. ඒ නිසා එකට ඉන්නක වැඩි කරදරයක් උනේ නැහැ. හැබැයි ඉතින් රුස්සිට නම් මාත් එක්ක ඉන්නක ලේසි වෙන්න නැතුව ඇති. දවසක් කර දවසක් කාමරේ සුද්ධ කරන්න සතියකට සැරයක් බාත්รูම් එක සුද්ධ කරන්න ඔය වගේ නීති රීති ගොඩාක් මම දැම්මා. මට ඕනුනේ කාමරේ ලස්සනට පිරිසිදුව තියාගන්න. ඉතින් එතකොට මම වගේම රුස්සිට ඒකට මට උදව් කරන්න ඕනේනේ. හැබැයි පාඩම් වැඩ වැඩි වුණාම නම් රුස්සිටෝ මතක නැතුව යනවා. හැබැයි ඉතින් මට නම් අමතක වෙන්නේ නැහැ. මතක් කරලම කියනවා අද ඔයාගේ සුද්ධ කරන දවස කියලා. හැබැයි මොකක් හරි පරීක්ෂණයක් හරි විභාගයක් හරි තියෙනවා නම් මං වැඩි කරදර කරන්න යන්නෙත් නැහැ. රුසියානු ජාතික ළමයි හොස්ටල් එකට පදිංචියට එනකොට ඇඳුම් බෑග් එකයි පොත් ටිකයි අරෙන්න වැඩි මෙනමුකුත් කියන්නෙත් නැහැ. ඒකට අපි ඔක්කොටම ඉස්සෙල්ලා කරන්නේ කාමරේ ලස්සනට හදාගන්න එක. මගේ කාමරයට අවශ්‍ය හැම බඩුවක්ම වගේ මම සල්ලිවලට ගත්තා. අපිට මාසිකව හම්බ වෙච්ච දීමනාවෙන් ඉතුරු කරගත්ත සල්ලි වලින් තමයි ඒවා ගත්තේ. ෆ්‍රිජ් එකක්, ටීවී එක, මයික්‍රෝවේව් එක, ඒ වගේම කුස්සියට උයන්න අවශ්‍ය බඩු, ඒ හැම එකක්ම මම ගත්තා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පටන් ගත්තාම අපිට මාසෙට රූබල් 90ක් හම්බුණා. ඉතින් ඒකෙන් කෑම බීම අරගෙන සල්ලි ඉතුරුත් උනා. අපේ කාමරවල නිදියන්න තිබුණේ යකඩ ඇඳන්. ඒවා උඩින් මැට්‍රස් එකක් දාලා තමයි තිබුණේ. ඒ ඇඳන් වලට කිව්වේ ලෙනින්ස්කි ක්‍රාවාත් කියලා. ඒ ඇඳන් වල නිදා ගන්න නම් හරි අමාරුයි. ඉතින් හැමෝම කරන්නේ ඇඳ කොරිඩෝ එකට ඇදලා දාලා අලුතෙන් ඇඳක් ගන්නවා. ටවුන් එකේ තියෙන සෙකන්ඩ් හෑන්ඩ් ෂොප්ස් වලින්. එහෙම නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපන ඉවර කරලා යන ළමයින් අඩුවට බඩු විකුණනකොට ඒ ළමයින්ගෙන් ගන්නවා. රුස්සි නම් හැමදාම නිදාගත්තේ අර යකඩ ඇඳේ. රුස්සි නිමාඩුවට ගමේ ගියාම මම කරන්නේ යකඩ ඇඳ කෑලි ගලවලා බැල්කනියකට දානවා. මොකද එතකොට කාමරේ හොඳට ඉඩ එනවනේ. රුස්සි ආපහු එන්න කලින් ඇඳ ආපහු කාමරය ඇතුළට දාලා තිබ්බ විදියටම තියෙනවා. එක සැරයක් රුස්සි ගමේ ගිහිල්ලා හිතපු නැති විදියට වේලසන හොස්ටල් එකට ආවා. කාමරේට එනකොට ඇඳ නැහැ. රුස්සි අහනවා කෝ ඇඳ කියලා. මම ඇඟට පතට නොදෙනි කිව්වා බැල්කනි එකේ කියලා. රුස්සි මුකුත්ම කියන්නේ නැතුව ගෙනාපු බඩුමලු ටිකත් පැත්තකින් තියලා මාත් එක්ක එකතු වෙලා ඇඳ ආපහු කාමරය ඇතුළට ගත්තා. ඕක අනිත් පැත්තට වුණා නම් මොනවා වෙයිද කියලා මට හිතාගන්න බෑ. මට දැන් මතක් වෙනකොටත් රුස්සි ගැන දුක හිතෙනවා. අපි කොච්චර අසාධාරණද කියලා වෙලාවකට මට හිතෙනවා. අපිටත් ඉතින් ඒ කාලේ කිසි තේරුමක් නැහෙනි. රුස්සි ගෙදරින්දලා එනකොට වැඩිපුරම ගේන්නේ කෑම බීම. අම්මා හදලා දෙන කෑම මලු පිරෙන්ද අරගෙන එනවා. රෝස් කරපු කුකුල් මස්, බෝතල් වල දාලා ගෙදර හදපු ජෑම්, ඊට පස්සේ පිපිඤ්ඤා, කැරට්,
गोवा वागे खालतिया गंध हदा गत्त खैम नोए कुत वर्गे सोसेजस हैम चीस वर्ग खालुपांग ओए वागे खैम गोडा गेनाला फ्रिज्जक पिरेन्न अडुक्कर गन्नो आपो गेदर यानकाल कान्ने ओए खैम टिकम तमाई ඉතින් වෙලාවකට හරි සුවඳයි රුස්සි කෑම කනකොට ඒත් ඉතින් ඉල්ලන්නේ ඔය කෑම ටිකත් එක්ක තේකක් බොනව ඇරෙන්න අපි වගේ කාලේ නාස්ති කරගෙන උයන්නේ නැහැ රුස්සි මගේ කේතලේ තමයි පාවිච්චි කරේ ඒකත් කළේ මගේ අවසරය ඇතුව වෙලාවකට මට පව් කියලා හිතන රුස්සි ගැන මතක් වෙනකොට පන්ති ඇරිලා ආපු ගමම්ම රුස්සි කරන්නේ තේකප් බීලා මොනෝhari කාලා පාඩම් කරන්න වාඩි වෙන එක. පාඩම් කරන්න නම් රුසියම තමයි. ඉතින් ඔය අතරේ අපේ ලංකාවේ ළමයිනුත් එනවනේ අපිව විසිට් කරන්න. ඒ ආවම ඉතින් අපි සිංහලෙන් කතා කරනවා හරි සද්දෙට. රුස්සි කවදාවත් කිසි දෙයක් කිව්වේ නැහැ. එයාගේ පාඩුව එයා පාඩම් කරා. සමහරට භාෂාව තේරිච්ච නැති නිසා වෙන්න ඇති. ඒ වුණාටත් ඉතින් අපේ සද්දේ නම් තිබුණා. රුස්සිට වැඩි යාළුවෝ හිටියේ නැහැ. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ එක පිරිමි ළමේ රුස්සිව බලන්න එන්න යන්න පටන් ගත්තා. ඉතින් එක දවසක් දෙන්නත් එක්ක කාමරේ මම පාඩම් කර කර ඉන්නකොට කුටු කුඩු ගගා කතා කරනවා. මන් දැන් ඉතින් බලන් ඉන්නවා මේ දෙන්න නවත්තයි කියලා. ඒත් නවත්තන පාටක් නැහැ. මම ඔළුව ගිනි අරන් පාඩම් කරන අතරේ මේ දෙන්න කුටු කුටු ගානකොට මට පුදුම විදියට තරහ ගියා. දෙන්නටම හොඳටම බැනලා කිව්වා එළියට ගිහිල්ලා කතා කරන්න කියලා. දෙන්නම වචනයක්වත් කියන්නේ නැතුව සද්ද නැතුව එළියට ගියා. එදායින් එදාට මේ පිරිමි ළමයා රුස්සිය බලන්න පැත්ත පලාතේ ආවේ නැහැ. මට දැන් හිතනකොට හිතනවා ඒක හරි අසාධාරණයි කියලා. රුස්සි ගැන මට පව් කියලාත් හිතෙනවා. ඒත් ඉතින් මොනවා කරන්නද? ඒ කාලේ ඕවා හිතන්න නැතුව ඇතිනේ. ඒත් රුස්සි දන්නවා මට එහෙම තරහ ගියේ පරීක්ෂණේ තිබිච්ච දැඩි මානසික පීඩනය හින්දා කියලා. රුස්සිත් එක්ක මට ජීවත් වෙන්න අමාරුුනේ නැත්තේ ඒකයි. රුස්සි මාව ගොඩක් තේරුම් ගත්තා. අපිට දේශන තිබුණේ රුසි අනුජාතික ළමයිනුත් එක්ක එකම දේශන ශාලාවේ. ඉතින් වෙලාවකට දේශන ලියාගන්න හරි අමාරුයි වේගයෙන් කියනකොට. මොකද පළමු වසරනේ. ඒ කාලේ දැන් වගේ ඔන්ලයින් ලෙක්චර්ස් කියලා ඒවා නැහැනේ. ලිව්වොත් ලිව්ව නැත්තම් නෑ. ඒ වුණාට රුස්සි නම් කොහොම හරි දේශන ටික ලියා ගන්නවා. ඉතින් රුස්සි මගේ කාමරේ හිටපු එක මට පාඩුවක් උනේ නෑ. රුස්සිගේ නෝට්ස් ඉල්ලගෙන තමයි මම මදිපාඩු ලියාගන්නේ. අපේ ලංකාවේ කට්ටිය කෑමට එකතු වෙනකොට රුස්සිට හරි වදයක් වෙන්නත් ඇති. අපි හයියෙන් කතා කර කර කනවා ඒ මදිවට අතින්නේ කන්නේ. හැබැයි ඉතින් රුස්සිට ඕක ටික කාලයක් යනකොට පුරුදු වුණා. එක දවසක් මට කිව්වා අපේ කෑම හරි සුවඳයි කියලා. ඉතින් මට හිතුණා එක දවසක් රුස්සිට අපේ කෑම රස බලන්න අවස්ථාවක් දෙන්න. සත්‍යන්තයේ මම රුස්සිටත් එක්ක කෑම හැදුවා. රුස්සි බොහොම සන්තෝෂෙන් මාත් එක්ක කෑම කන්න වාඩි වුණා. වැඩි වෙලාවක් නම් ගියේ නෑ හැබැයි රුස්සිට හොඳටම දැවිල්ල අරගෙන මූණ රතු වෙලා දාඩිය දාන්නත් පටන් ගත්තා. අන්තිමට රුස්සි කෑම කනවට වැඩිය වතුර බිව්වා. රුස්සි නම් එදා හිතා ගන්න ඇති ජීවිතේටවත් ලංකාවෙන් එක්කෙනෙක් නම් කසාද බඳින්නේ නැහැයි කියලා. ඒ සිද්ධිය මතක් වෙනකොට මට දැනුත් හිනා යනවා. හැබැයි ඉතින් රුස්සි කොහොම හරි කෑම නම් කෑවා. ඉතින් මං අදට නවතිනවා.
තව දවසකින් හම්බ වෙනකල් ඕගලන්ට සුබම සුබ දවසක් ඒ වගේම ඕගොල්ලෝ පරිස්සමින් ඉන්න